いつか誰かとまた恋に落ちて සුබ දවසක් කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මම ගේනින්නේ මම සාමාන්‍යයෙන් ඔෆිස් යන දවසකදී මොන වගේද කියන බ්ලොග් එකක්. මගේ ඔෆිස් එකේ වැඩ පටන් ගන්න උදේ 9:00 මාරි ඉඳලා. අද දවසත් හරිම ලස්සනයි, හිරපායලා තියෙන හොඳ රස්නේ දවසක්. ඉතින් මේ වගේ දවස්වල නම් උදේට හැරෙන්න පුළුවන්. ඉතින් මම ස්ටේෂන් එකට ගිය ගමන් වගේ කරන්නේ මගේ කාඩ් එකට සල්ලි දාගන්න එක තමයි. ඉතින් මගේ ට්‍රේන් එක එන්නේ උදේ 8:14 වගේ. ඉතින් ඒ වෙනකන් චුට්ටක් විතර ස්ටේෂන් එකේ තියෙන මේ වගේ තැනක වාඩි වෙලා ඉන්නවා. ට්‍රේන් එකේන ලඟුනහම මේ විදිහට මම බෑග් එක ඉස්සරහට ගන්නවා. මොකද ජපානයේ සාමාන්‍යයෙන් අපි බෑග්ස් දාගෙන යනකොට පිටිපස්සෙන් එල්ලගෙන යන්නේ නැහැ. මොකද ඒක පටේ ඉන්න අයට අපහසුතාවයක් වෙන නිසා. ඒක හැමෝම වගේ කරනවා. ජපානයේ කියන්නේ සාමාන්‍යයෙන් තමන්ට වඩා තමන්ගේ වටපිටාව ගැන පරිසරය ගැන හිතන රටක්. ඉතින් සාමාන්‍යයෙන් පබ්ලික් ප්ලේසස් වල වගේ රූල්ස් උනත් හැදිලා තියෙන්නේ මේ විදිහට. උදාහරණයකට වගේ මම කලින් කිව්වේ මගේ බෑග් එක පිටිපස්සට කරගෙන නෙමෙයි ඉස්සරහට දාගෙන යනවා කියලා. අන්න ඒ වගේ රූල්ස්. තව දෙයක් තමයි මේ ට්‍රේන් එකට අපි නගිනකොට පොලිමේ ඉන්නවා. නෝමලි ජපානයේ වැඩට යනකොට උදේවරුවේ මෙන්න මේ වගේ කාර්ය බහුල ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අද දවස නම් ටිකක් විතර අඩුයි. ඒත් ඉතින් සාමාන්‍ය දවස්වලට සෙනඟ පිරීලා ඉන්නවා. ඔන්න මම වැඩ කරන තැනටත් ආවා. ඉතින් අද දවසෙත් කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් පිළිවෙලට ඔළුව හදාගෙන තමයි එතෙන්ට යන්න ඕනේ. මොකද ගියාට පස්සේ පවරන වැඩයි, ඉතිරිලා තියෙන වැඩයි, දවසේ කළ යුතු වැඩයි ඔක්කොම පිළිවෙලකට කරේ නැත්තම් අච්චාරුවක් වෙනවා. ඔන්න ඉතින් දවසේ ආසම වෙලාවක් තමයි ලන්ච් ටයිම් එක කියන්නේ. ඔයාලා අහලා තිනේ ජපානි තියෙන කොම්බිනි කියලා? නෝමලි ග්‍රොසරි ස්ටෝස්. ඉතින් මේ ග්‍රොසරි ස්ටෝ එකෙන් තමයි මම අද ලන්ච් එක ගන්න තීරණය කරේ. ඉතින් ලන්ච් එක ගන්න නම් ඔෆිස් එක ඇතුලේ ඉච්ච කලින් ඉතින් මම ග්‍රොසරි ස්ටෝ එකට ගිහිල්ලා අද ලන්ච් එකට මොන වගේ දෙයක්ද ගන්න කියලා පොඩ්ඩක් බැලුවා. ඩෙසර්ට් එකත් අමතක කළේ නැහැ. සාමාන්‍යයෙන් මම ලන්ච් එක ගන්නකොට බොන්න මොන හරි වතුර එම් නැත්තම් ෆෘට් ඩ්‍රින්ක් වගේ දෙයක් ගන්නවා. ඒත් එක්කම මොන හරි රයිස්. ජපානයේ ගොඩක් එක එක කෑම වර්ග තියෙනවා. ඒ අතරින් මම ආසයි මේ දැන් ඕගොල්ලෝ දකින බටර් චිකන් කරි වලට. ඉතින් මේකට සාමාන්‍යයෙන් ජපනීස් වලින් කියන්නේ බතා චිකන් කරි කියලා. ඒක නම් හරිම රසයි. මොකද ලංකාවේ විදිහේ රසකට මේ බත් එකත් හදලා තියෙන නිසා මට නම් කන්න පුළුවන්. ඉතින් ඒ කරි රයිස් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දාලා වගේනේ. ඉතින් අපිට රත් කරලා කන්න පුළුවන්. මේ ග්‍රොසරි එක ළඟම තිබ්බා මේ තියෙන දෙන්සි රේන්ජි එක. ජපනීස් වලින් කියන්නේ එහෙමයි. ඒකින් කෑම රත් කරගන්න පුළුවන්. ඉතින් මම කෑම එක තප්පර 15ක් විතර රත් කරගෙන ඔන්න ඔෆිස් එකට අරන් ඇවිල්ලා කන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මගේ බටර් චිකන් කරි එක. いただきます. ලන්ච් ටයිම් එකෙන් පස්සේ සාමාන්‍ය සුපුරුදු විදිහටම වැඩ කරන්න ගත්තා. ඉතින් මට ඒ වැඩ කරන කේලොක් එකක් නම් මේකට එකතු කරන්න බැරි වුණා. මොකද එදා ගොඩාක් වැඩ තිබිච්ච නිසා.
ඉතින් දවසේ සවස 3ට විතර අපිට ටී ටයිම් බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඉතින් හැම වෙලේම කම්පියුටර් එකේ හැප්පෙනකොට ඔළුවත් නිකන් අවුල් වෙනවනේ. ඒ නිසා මම හිතුව පොඩ්ඩක් විතර වටේ ඇවිදින් ඇවිදලා ඉවර වෙලා මේ වගේ පොඩි ස්නැක් එකක් අහලා ඔළුව රීෆ්‍රෙෂ් කරගන්න ඕනි කියලා. ඉතින් ටී ටයිම් එකකින් පස්සේ හිමින් සීරුව දන්නේම නැතුව හවස 6ක් වෙනවා. වැඩ කරනකොට වෙලා යනවා තේරෙන්නෙත් නෑනේ. ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් මං එන ගමන් හිතුවා වටේ තියෙන ෂොප් වලින් එක ෂොප් එකකට යන්න ඕනේ කියලා. ඒ තමයි ඉතින් මං ආසම කරන ඩයිස එක. අද මම ඩයිස එකට යන්න හේතුව තමයි මට එක්සෑම් එකක් ගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පොත් වගේක් ගන්න ඕන වුණා. ඒ කියන්නේ නෝට්බුක්ස් වගේ දේවල්. ඉතින් මම ගියා ඩයිස් එකේ ලස්සන නෝට්බුක්ස් තියනවාද කියලා බලන්න. එතකොට තමයි මම දැක්කේ මෙන්න මේ ලස්සන පොත් වර්ගය. ඉතින් ඒකෙම වර්ග තුනක් තිබ්බා. මට ඒ වර්ග තුනෙන් කෝකද තෝරගන්න කියලා හිතාගන්න බැරුව මම කරේ තුනම ගත්තා. පොත්වලින් වැඩිපුර මාසකර ඒක ලියලා තියෙන ස්ටේට් එකටයි තිංක් පොසිටිව් කියලා ලියලා තියෙනවා. ඉතින් මට ඒකට ගොඩක් ආස හිතුණා. ඒ වගේම ඊට පස්සේ මම යූස් කරන ෂාප් පෙන්සිල් එකට ඕන කරන පෙන්සිල් තුල් වගේක් ගන්න ඕන වුණා. ඉතින් මේ තියෙන්නේ ඒවා. ඔයාලා අහලා ඇති නේද ඒවා? ඉතින් ඒ දේවල් තමයි මම දැන් මේ ගන්නේ. මොකද ඉස්සරහට පාඩම් කරනකොට අපිට පෙන්සිල් ඕන වෙනවනේ. මේ තියෙන්නේ මං අද ගත්ත බර ටික. ඉතින් මම හයිලයිට් පින් වගේකොත් ගත්තා. ඉතින් ওই ටික අරගෙන ඔන්න දැන් මං ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම ගෙදර ඉඳන් වැඩ කරන දවස් ගන්න වැඩි වුණාට සතියේට එක දවසක් හරි ඔෆිස් යන්න සෙට් වෙනවා. ඉතින් ගිහිල්ලා එනකොට මෙන්න මේ වගේ හැමදාම රෑවෙනවා. ඉතින් දවසත් හරිම තෙහෙට්ටුයි. ඉතින් අවසානයේදී කරන්නේ හැමදාම කරනවා වගේ මගේ මහත්තයත් එක්ක මම ෂොපින් යන එක තමයි. මේ විදිහට අද මගේ වැඩ කරන දවස නිමවටපත් වෙනවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.